පානය කරනවාට අමතරව බියර් වලින් තවත් බොහොමයක් ප්‍රයෝජනවත් කාර්යයන් රසක්ම සිදු කර ගන්නට ඔබට පුළුවන්. ස්නානය කිරීම, තනකොළ සාරවත් කිරීම සහ ඌනිස්සන් තම්බා ගැනීම වැනි දේවල් උදාහරණයක් ලෙස ඉදිරිපත් කරන්නට පුළුවන්. නමුත් බියර් වලින් හිසකෙ සෝදන බව ඔබ මින් පෙර අසා තිබෙනවාද? විශ්වාස කිරීමට අපහසු වුණත් ඔබේ හිසකෙ සඳහා බියර් ඉතාමත්ම ගුණදායකයි. බියර් නිෂ්පාදනය සඳහා භාවිත කරන මෝල්ට් සහ බීර මල් වල හිසකෙස් වල පිටසිවිය ශක්තිමත් කරන ප්‍රෝටීන් බහුලවම අන්තර්ගත වෙනවා. ඒ වගේම වර්ණ ගැන්වීම, බොකුටු කිරීම, දිගහැරීම සහ බ්ලෝ ඩ්‍රයි කිරීම වැනි දේවල් වලින් හානි වූ හිසකෙස් අලුත් වැඩියා කිරීමේ සුවිශේෂී හැකියාවක්ද එම ප්‍රෝටීන් වලට තිබෙන බව හොඳින් මතක තබා ගන්න. හිසකෙස් වල පිටසිවිය මත ප්‍රෝටීන් බැඳීම හේතුවෙන් සිනිඳු වී තිබෙන මතු පිටට ආලෝකය වැටෙන විට හිසකෙස් දීප්තියෙන් බබලනවා. ඉන් අදහස් වන්නේ ඔබේ හිසකෙස් දීප්තිමත් කිරීමේ සුවිශේෂී හැකියාවක් බියර් වලට ඇති බවයි. නුදුරු ලෝකයට වාර්තා වෙන පරිදි බියර් වල ඇති ඇල්කොහොල් වලින්ද හිසකෙස් වලට දීප්තිමත් බවක් එකතු වෙනවා. නමුත් දිනපතා ඇල්කොහොල් භාවිතා කිරීමෙන් හිසකෙස් වියලීමේ හැකියාවක් තිබෙන බව අමතක කරන්නට එපා. බියර් ප්‍රතිකාරය සිදු කරන ආකාරය අපි දැන් සොයා බලමු. බියර් කෝප්ප කාලකට ඒ හා සමානම වතුර කොටසක් එකතු කොට හොඳින් මිශ්‍ර කරගන්න. එම මිශ්‍රණයට ඇපල් සිඩර් විනෙගර් මේස හැඳි දෙකක් එකතු කරනවා නම් බියර් වලින් නිකුත් වෙන ගන්ධය ඉවත් කරගන්නට පුළුවන්. ෂැම්පු සහ කන්ඩිෂනර් භාවිතා කිරීමෙන් පසුව එම මිශ්‍රණය භාවිතා කරමින් මිනිත්තු කිහිපයක් හිසකෙස් සෝදා ගන්න. මෙම ප්‍රතිකාරය දිනපතා සිදු කරන්න එපා. මසකට දෙතුන් වතාවක් සිදු කිරීම හොඳටම ප්‍රමාණවත්. මෙම ප්‍රතිකාරය භාවිතා කරන විට හිසකෙස් නිෂ්පාදන හේතුවෙන් හිසකෙස් මත ගොඩ ගැසෙන අයහපත් දේවල් වඩාත් හොඳින් ඉවත් වීමක්ද සිදු වෙනවා.